සංවරණය හට නඩුවක් ඔවුන්ගේ හිතවතුක මාර්ගයෙන් නඩුවක් පවරලා මේ මැතිවරණය කල් දාන්න හැබැයි පසුගිය සිකුරාදා 13 ජනවාරි 13 වෙනිදා මේ නඩු අධිකරණයේ කැඳ වෙන අවස්ථාවේදී පෙත්සම් කරු අධිකරණයට පැමිණ හිටියෙත් නැහැ ඔහු වෙනුවෙන් පෙනී සිටින ජේෂ්ඨ නීතිඥ මහතා අසනීප වුණා කියලා මේ නඩුවට පෙනී හිටියෙත් නැහැ හැබැයි මේ නඩුවේදී එක විශේෂ කාරණයක් මතක් කරන්න ඕන මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටින ජේෂ්ඨ නීතිඥ මහතා අධිකරණයට ප්‍රකාශ කර සිටියා මේ වෙනකොට පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු මැතිවරණ කොමිසම විසින් මේ වෙනකොටත් ඉදිරියට ක්‍රියාත්මක කරමින් ඉන්නවා කියන එක. ඒතර අපි මේ මොහොතේදී විශ්වාස කරනවා මැතිවරණ කොමිෂමේ අර පසුගිය ක්‍රියාකලාපයේ අමතක කළා දාලා මේ මොහොතේ ඉඳලා මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වෙන මේ මැතිවරණය හරහා ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ කරන්න අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය ක්‍රියාත්මක කරાવી සුරක්ෂිත කරાવી කියලා. ඒ වගේම තමයි මේ මැතිවරණය පැවැත්වීම කල් දාන්න ආණ්ඩුව දිගින් දිගටම විවිධාකාරයේ මාධ්‍ය ප්‍රචාරයන් කරමින් හිටියේ ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට ප්‍රධාන මාධ්‍ය ආයතන ගණනාවක වැඩ කරන අය තෝරගෙන ඔවුන්ට විශේෂයෙන් බාර දීලා තියෙනවා මේ මැතිවරණයට එරෙහිව ජනතාව අතර මතයක් ගොඩනගන්න කැම්පේන් එකක් කරන්න. ඒතර ඒක එක පියවරක් විදිහට තමයි අපි දැක්ක පහුගිය දවස්වල ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු විවිධ අවස්ථාවලදී මේ මැතිවරණයට යන වියදම ගැන කියන විහිළු කතා. ඒතර මේ සල්ලි වී මිලදී ගන්න දෙන්න කියනවා ඊට පස්සේ මේ මැතිවරණයට බිලියන 10 දුන්නොතින් සමෘද්ධිය දෙන්න විදියක් නැහැ පෙන්ෂන් එක කපන්න වෙනවා කියනවා පඩි දෙන්න විදියක් නැහැ කියනවා. හැබැයි අපි කියන්න කැමති ආණ්ඩුවට මැතිවරණයක් තියන්න ජනතාවගේ අදහස් ප්‍රකාශ කරන්න ජනතාව වෙනුවෙන් බිලියන 10ක් වෙන් කරන්න බැරි ආණ්ඩුවක් මොකටද තවදුරටත් රටක් පාලනය කරන්න වගකීම බාරගන්නේ කියලා. මොකද ආණ්ඩුව කියනවනම් මේ මැතිවරණය තියන බිලියන 10 වෙන් කරන්න විදියක් නැහැ කියලා අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්න කැමති. ඇත්තටම මේ කියන බිලියන 10 හොයාගන්න බැරිද කියලා. 2022 ආණ්ඩුවේ ආදායම බැලුවට පස්සේ ආදායමත් එක්ක සංසන්දනය කරාට පස්සේ මේ මැතිවරණය පවත්වන්න යන බිලියන 10 කියලා කියන්නේ ආණ්ඩුව දවස් 2කට ආණ්ඩුවට ලැබුණු ආදායමය හා සමානයි. ඒ වගේම 2023 වර්ෂයේ ආණ්ඩුව විසින් අපේක්ෂිත ආදායමත් එක්ක බැලුවට පස්සේ මේ බිලියන 10 කියන්නේ ආණ්ඩුවේ එක දවසක වියදම ආදායම. අපි දන්නවා මේ ජනවාරි මාසයේ ආදායම් බදු විතරක් ආණ්ඩුවට හම්බ වෙනවා බිලියන 147ක්. වක්‍ර බදු බිලියන 76ක්. ඒ වගේම මේ වෙනකොට ආණ්ඩුව අලුතෙන් පනතක් සම්මත කරගත්ත උපයන විට ගෙවීමේ බදු ගෙවීමේ පනතක්. ඒතර මේ අලුත් බදු පනත ක්‍රමය හරහා ආණ්ඩුවට මාසකට හම්බ වෙන ආදායම බිලියන 260ක්. ඒතර මෙහෙම ආදායමක් තියාගෙන ආණ්ඩුව කියනවා මැතිවරණය පවත්වන්න බිලියන 10ක් දෙන්න බෑ කියලා. ඉතින් අපි ආණ්ඩුවට කියන්න කැමති ඔය විහිළු කතා වලින් තවදුරටත් ජනතාව රවට්ටන්න බෑ. ජනතාව ඔය බොරු වලට රැවටෙන්නේ නැහැ කියන එක. ඒ වගේම තමයි මේ බිලියන 10 බිලියන 8ක් දක්වා අඩු කරගන්න මැතිවරණ කොමිසම පුළුවන් තරම් තම උපරිමයෙන් කටයුතු කරමින් ඉන්නවා කියන එක මැතිවරණ කොමිසම පැත්තෙන් මතුවුණා. ඒ වගේම තමයි මේ මෙවැනි මාධ්‍ය ප්‍රචාර ජනතාව අතර විවිධ මත මේ මැතිවරණයට කරන වියදම අපරාධයක් කියලා මතයක් ගොඩනගන්න පුළුවන් තරම් උත්සාහ කරලා ඒ හැම උත්සාහයක්ම ව්‍යර්ථ වුණාට පස්සේ අපි දැක්ක ආණ්ඩුව තව තව උපක්‍රම තෝරනවා මේ මැතිවරණය කල් තියන්නේ. එකක් තමයි ආණ්ඩුව අර මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් දක්වපු ප්‍රතිචාර. ඒක එකක් තමයි කැබිනට් මණ්ඩල රැස්වීමකදී ආණ්ඩුව තීරණයක් ගන්නවා කියලා කියනවා මේ මැතිවරණයට අදාළව ඇප තැන්පත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා.